මාසෙකට අපිට බාණ්ඩ අපනයනෙන් උපයන්නේ ඩොලර් මිලියන 10ක් පමණ. එයින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට නොපමිනීමේ අර්බුදයක් මුණ පහළ තියෙනවා. ඒ අතරේ මාසෙකට අවම වශයෙන් ඩොලර් මිලියන 360ක් අපිට තෙල් ආනයනය සඳහා අවශ්‍යයි. ඉතින් මේ රටේ පවතින සමස්ත විදේශ විනිමය සංචිතයම අපේ තියෙන ඩොලර් මිලියන 1500යි. ඒ නිසා මේ අවස්ථාවේ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයා ගැනීම අතිශයම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. පසුගිය මැයි මාසයේ සිටම මූණ දුන්නු මෙම අභියෝගය මේ වෙන විට උච්ච ස්ථානයට පැමිණ තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තෙම මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් ගෙවීමට තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අපට ඩොලර් මිලියන 330ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 65ක් පමණ ගෙවීමට තිබෙනවා. ඉතින් මේ දුෂ්කරතාවය නිසාම අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගමටත් ලංකා විදුලි බල මණ්ඩලයටත් දැනුම් දී තිබෙනවා රටට අවශ්‍ය තෙල් සැපීමටත් ඩොලර් හොයාගන්නේ අමාරුවෙන්. ඒ අතරේ ඔබ වෙනුවෙන් ඩොලර් සැපීම අපට කරන්න අමාරුයි. ඒ නිසා ඔබ ඩොලර් හොයලා දුන්නොත් ඔබට අවශ්‍ය ගුවන් යානා තෙල්, ඒ වගේම විදුලි බල මණ්ඩලයට අවශ්‍ය දැවි තෙල් සපයන්න පුළුවන් කියලා. අපි ඔවුන්ට අභියෝගය බාර දීලා තියෙනවා. මම හිතන්නේ ඊළඟ ඉල්ලුම සමග ඔවුන් ඩොලර් කොහෙන් හරි හොයාගෙන එවි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නම් ඒ දැවැන්ත අභියෝගයක් වෙන්න විදියක් නැහැ. මොකද ඒ අය ටිකට්පත් විකිණීමෙන් ඩොලර් රිපීමක් කරනවා, ඒ වගේම සේවා සැපීමෙන් ඩොලර් රිපීමක් කරනවා. ඇත්තම ලංකා විදුලි බල මණ්ඩලෙට නම් ඇත්තම ඒ දැවැන්ත අභියෝගයක් තමයි. ඇත්තම දැන් ලංකා කජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් වලින් ආදායම් උපයන්නේ නැහැ. මේ රටේ ජනතාවට තෙල් විකුණන්නේ රුපියල් වලින්. නමුත් අපි කොහොම හරි ඩොලර් හොයාගෙන මේ රටේ ජනතාවට මේ මොහොත දක්වාම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සාතික් කළ තියෙනවා. ඔබට මතක ඇති විපක්ෂයේ නායකයින් ජූනි මාසයේ සිටයි කියන්නේ මේ රටේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියලා. නමුත් දැන් මාස 6ක් තිස්සේ එවැනි තත්ත්වයක් ඇති නොවන අපි වග බලාගත්තා. අපි මහන්සි වුණු විදිහටම විදුලි බල මණ්ඩලය මහන්සි වුණොත් ඔවුන්ට ඩොලර් හොයා ගැනීම අපහසු වෙන එකක් නැහැ. ඉන්ධන හිඟයක් ගැන ඉතින් එයා ඉන්ධන හිඟයක් ගැන මම හිතන්නේ මේ වෙනකොට ඔහු බොරු 12ක් කියලා තියෙනවා. අපි බොරු 12ක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඔහුට පිළිතුරු දෙන්න ඉස්සලාම තමන් කිව්වේ ඇත්ත බව ඔප්පු කරන්න ඕනේ, නැත්නම් බොරු කීම සඳහා ජාතියෙන් සමාව ගන්න ඕනේ. එහෙම නැතු බොරුකාරයන්ට උත්තර දෙන්න අපේ කාලේ නාස්ති කරන්න බෑ. ඇත්තෙම අපි පාවිච්චි කරන මර්බන් කියන ඉන්ධන වර්ගය තෙල් තොගයක් වෙන් කර ගැනීමට දින 90කට කලින් ඉල්ලුම් කළ යුතුයි. අද ඉල්ලුවොත් අදින් දින 90කට පස්සේ තමයි තෙල් ලැබෙන්නේ. නමුත් අපි විකල්ප තෙල් වර්ග ලබා ගැනීමට අපි උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් ජනවාරි 3වෙනිදා සිට නැවතත් සපුගත්කන්ද පිරිපාදුව වසා දමන්න සිද්ධ වෙනවා. අපි එදාම කිව්වා අපි වහන්න වෙනවා නම් අපි බලවත් විදේශීය දුෂ්කරතාවයේ හමුවේ තමයි අපි ආරම්භ කරේ. ඒක දීර්ඝ කාලයක් වහලා තිබුණොත් අපිට අනිවාර්යෙන්ම මේ යන්ත්‍ර සූත්‍ර නරක් වෙන්න පුළුවන්. නමුත් ජනවාරි 23 වෙනිදා සිට අපිට අඛණ්ඩ බොරතෙල් ලැබීමක් සහතික වෙලා තියෙනවා. හැබැයි ජනවාරි 3ත් 23ත් අතර තියෙන දින 20ෙදී වසා දැමීමේ අවධානමක් තිබෙනවා. අපි තවමත් උත්සාහ කරනවා ණයට බොරතෙල් ලබා ගන්න. මුදල්ට ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද ඩොලර් අර්බුදයේ උග්‍ර වී තිබෙන නිසා ණයට බොරතෙල් ලබා ගන්න හැකි වුණොත් ජනවාරි 3 වසන්න සිදු වෙන්නේ නැහැ. නැතිනම් අපට සපුගස්කන්ධ පිරිපාදුව දින 20කට වසා දමන්න සිදු වේවි. මහා බැංකුව විසින් මුදල් ඇමතුමාට දැනුම් දීමක් කරලා තියෙන බව අපි දැනගත්තේ. ඒවල තියෙන මට නෙවෙයි මුදල් ඇමතුමාට. මොකද මහා බැංකුව ගනුදෙනු කරන්නේ ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධ ඉතිහාසය පුරාම කටයුතු කරලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය නිසා. මුදල් අමාත්‍යාංශයටයි දැනුම් දීම යවලා තිබෙන්නේ. මහා බැංකුව විසින් මුදල් ඇමතිවරයාට දැනුම් දී තිබෙන්නේ පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින් සහ භූමි තෙල් රුපියල් 11කින් වැඩි නොකළොත් ඉන්ධන මිල ඉල්ලුම පාලනය කරන්න නොහැකි වීමෙන් රටේ දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට තල්ලු වෙනවා කියලා. ඔබතුමාගේ
නෑ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට මහා බැංකුව අධිපතිතුමා විසින් එක දැනුම් දෙලා තියෙන ආර්ථික කාරණා බලලා එක පැත්තකින් බලන්න ඇති ජීවන වියදමට ඇති කරන බලපෑම කුමක්ද කියලා අනිත් පැත්තෙන් බලන්න ඇති රටේ ඉන්ධන නැත්තරු නැති වුණොත් ඇති වෙන බලපෑම කුමක්ද කියලා වෛද්‍යවරුන්ට රෝහලට යන්න බැරි නම් ගිලන් රථයකට රෝගියා ගාවට යන්න බැරි නම් අපරාධයක් සිදු වෙන තැනට පොලිසියට යන්න බැරි නම් ඊළඟ මුළු රටම අඳුරට යනවා නම් වාහන සියල්ල එක තැන නතර වෙනවා නම් රටේ තත්ත්වය ඔය කියන තත්ත්වයට අතිශයම ශෝචනීය।